માનુષાસન આવે ගුවන්විදුලියේ 95 වසරක ධර්මදේශනා සම්නිවේදනයේහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරපු අපවත් වී වදාළ සහ දැනට වැඩ සිටින සියලුම ගරුතර ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරමින් අද ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා අතිපූජ්‍ය නාගරික සද්ධාලෝක ස්වාමීන් වහන්සේට. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्दम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අහං අවේරෝ හෝමි අම්‍යාපඤ්ඤෝ හෝමි අනීගෝ හෝමි සුඛී අන්තානං පරිහරාමි තීති සාද 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 ඒමාගේ ස්වාමීෝ භාග්‍යවන්තු අරියන්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අතිපූජ්‍යපාද මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ කාරුණික පින්වත්නි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ගේ මේ උතුම් ශාසනය පිහිට ආධාර කරගෙන අද දවසත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදේශීය සේවාවෙන් ධර්ම දාන සීරසයෙන් සිදු කෙරෙන වටිනා ධර්ම දානමය කුසල කර්මය ඔබ අප හැමදෙනාම මේ ප්‍රතිලාභ කරගනු ලබන්නේ දේශක ශ්‍රාවක දායක සෑම සියලු දෙනාම විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලියට වසර 95ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන 95 නමකට අධික මහසඟරුවන වඩමවලා සංඝගත දක්ෂිණාමය මහා පින්කමක් සිදු කරන්ට යෙදුණින් අනතුරුව මේ වටිනා උතුම් ධර්ම සම්නිවේදන මාධ්‍යයට ඔබ හැම දිනාටම එවගීම අතීතේ පුරෝගාමී වූ සියලුම පැවිදි උතුමන් වහන්සේලාට මෙන්ම ගිහි පින්වත් හැම දිනාටමත් පින්පෙත් පැමිණවීමේ පවිත්‍ර චේතනාව පෙරදරි කරගෙන එවගේම ඔබ හැම දිනාට මෙලව යහපත පරලොව සුගතිය සාන්ත නිවන සඳහාම මේ වටිනා ධර්ම ශ්‍රවණය උපකාර වේවායි ප්‍රාර්ථනා කරන්නට ඕනි. ලෞතර තථාගත සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය පින්වත්නි ශාන්ති ශාසනයක්මයි.
කන්ති පරමං තපෝ තිතිඛා යන බුදු වදනට අනුව සිහිපත් කරාම කන්ති කියලා කියන්නේ ඉවසීම කියන කාරණය. ඉවසීම යම් චිතසංතානයක වැඩෙනව නම් ඒ ඉවසීමේ චිතසංතානී උපදිනව නම් ඉවසීම නොහොත් ශාන්තිය ඒ හිතේ තියෙනව නම් උසස්ම තපස උසස්ම සංසිඳීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ අනුදැන දේශනා කොට වදාළේ. එනිසා බුද්ධ දේශනාව දෙසට සිත යොමු කරමින් කල් වේලාවේ පමණින් මේ වටින කාරණේ ස්මතු කරගන්නට බලමු. ශාන්තිය ඉවසීම කියන කාරණය පින්වත්නි හැම හිතකම තියෙන්න ඕනි වටිනාම ගුණධර්මයක්. සතර බ්‍රහ්ම විහාර ධර්මවලත් සඳහන් වෙන පළවෙනි කාරණය තමයි මිත්තා මෛත්‍රිය. දැන් මෛත්‍රිය කියන ධර්මය ඉවසීම නොහොත් ශාන්තිය තියෙන සිතේ පමණමයි වැඩ කරන්නේ ක්‍රියා කරන්නේ. ඉවසීමක් ශාන්තියක් නැති සිතක කොයියම්ම මොහොතකවත් මෛත්‍රිය පහළවන්නේ නැහැ. ඒ නිසා මේ මෛත්‍රිය වගේම ඉවසීම කියන කන්නු දෙක ගහට පොත්ත වගේ පොත්තට ගහ වගේ දියයි කිරි වගේකට සම්බන්ධ වෙලා මේ චෛසික ධර්මයන් වැඩ කරන්නේ. ඒ නිසා ලෝකයේ දෙස බලනකොට මෛත්‍රිය අඩුකම නිසා මොනතරම් අකුසල් සිත් අපි උපදව ගන්නවද? ඒ අකුසල් සිත්වල හට ගැනීම කරන කොටගෙන මුළු මහත් ලෝකයම අවුල් වියවුල් ස්වභාවයට පත් වෙමින් පවතිනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම බුද්ධ වචනය මෛත්‍රිය කරුණාව ඉවසීම ආදී මේ උතුම් බුද්ධෝවාදයන් සන්තාන තුළ ටික ටික දියුණු කරගන්නටයි මේ වටිනා කාලය අපි වෙන් කරගන්නට ඕනි. විශේෂයෙන්ම ලෝතුරා තථාගත සරුවඥන් වහන්සේ පින්වත්නි බෝධි සම්භාර ධර්මයන් ඌරණය කරන අවදිහේදී තමන් වහන්සේ මේ ඉවසීම නොහොත් ශාන්තිය ඉතාම ඉහලින් අනුගමනය කළා පිළිපැද්දා. පාරමිතා ධර්මයක් වශයෙන් තමන් වහන්සේගේ ජීවිතයේහි බෝධි සම්භාර පුරණ කාලයේ දියුණු කරගෙන දියුණු පමුණුවාගෙන උන්වහන්සේ වැඩම කළේ. මේ පින්නතුන්ලා අපි අහලා තියෙනවා ශාන්තිවාදී තාපසයන්ව එදා මහබෝසත් උතුමන් වහන්සේ ජීවත් වෙනකොට කලාඹු රජ්ජුරුවෝ ශාන්තිවාදී තාපසතුමන්ගේ ඉවසීම ශාන්තිය පිරික්සා කරපු හැටි. ශාන්තිය තියෙන හැම තැනම සෙව්වා. දෑත් තුළ තියෙනවා කියලා දෑත් කපල දැම්ම. පාදකයේ තියෙනවද කියලා බලන්න පාදික කපල දැම්ම. අවසානයේදී හදවතේ තියෙනවා කියලා ශාන්තිය විසීම හදවතට තියුණු ආයුධයකින් පහර දුන්නා. ඒ හැම අවස්ථාවකම මහබෝසතාන් වහන්සේ කලාඹු රජතුමා කෙරෙන්වත් ඒ කිසිවෙකු කෙරෙන්වත් ද්වේෂ මූලික සිතක් උපදව ගත්තේ නැ, තරහ ගත්තේ නැ. මේ මහබෝධිසත්වයන් වහන්සේගේ ශරීරයෙන් උණුලේ වැගිරිද්දී මරණාසන්න මොහොතට පත්වෙද්දී උන්වහන්සේ වෙත පැමිණිලා බොහෝම බියටපත් වුණු නිලමේ තුමන් අර වැගිරින ලේ පිස දාලා අනේ තාපසයන් වහන්ස ඔබ වහන්සේ ද්වේෂ ගන්ඩිපා, රටවැසියන් අසරණයි අපි අසරණයි, රජතුමා ගැන පමණක් ඔබ වහන්සේ ද්වේෂ ගන්න කියලා මතක් කරපු වෙලාවේදී මේ නිලමේ තුමන්
බොහෝම බයට වියට පත්ුනේ මේ සාන්තිවාදී තාපසයන් වහන්සේගේ උදහස මුළු රටවැසියන්ට මහා විපතක් වෙයි කියන අදහසින් මේ වෙලාවේදී යෝ මේ හත්තේච පාදේච කන්න නාසංච චේදේ චිරං ජීවතු සෝ රාජා නහි කුජ්ජන්ති මාදිසා යම් රජකුමාගේ අත්පාකන් නාසාදී සිඳදමයිද සිඳීද සිඳවේද ඒ රජ චිරං ජීවතු සෝ රාජා බොහෝ කාලයක් සුවයෙන් ජීවත් වේවා නයි කුජ්ජන්ති මාදිසා කිසිවකින් ඒ රජු කෙරෙන් ද්වේෂ හිතක් උපදින්නේ නැහැ කියලා උන්වහන්සේදත් මතක් කළා. තමන් වහන්සේගේ අත් දෙක කපලා දාලා පාදයේ කපලා දාලා පපුවට උල් ආයුධයකින් ඇනලා මරණාසන්න මොහොතේදී උන්වහන්සේ මතක් කළේ යම් රජ කෙනෙක් කලාවු රජතුමා මේ කියන්නේ කලාවු රජතුමා මේ අත්පා ආදිය සිඳ බිඳ දාලා මේ වෙනකොට ශරීරයෙන් රුධිරයේ ගලා හැලෙනව මහ පොළොවට වැටෙනවා නමුත් ඒ මේ විපත කළා වූ යම් රජෙක් විත්නම් ඒ රජතුමා කිරින් මගේ මෛත්‍රී හිත මිසක ද්වේෂ හිතක් පහළ වුණේ නැහැ පහළ වන්නේ නැහැ ඒ නිසා චිරං ජීවතු සෝ රාජා නයි කුජ්ජන්ති මාදිසා ඉතින් බලන්ට මොන තරමේ වටිනා අවවාද ආදර්ශයක්ද මහබෝසතාණන් වහන්සේ එදා ශාන්තිවාදී ජාතකයේදී උන්වහන්සේ ලෝකයා හමුවේ තැබුවේ ඒ මේ පාරමී ධර්ම සපුරා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වේවදාල ගෞතම සාක්‍ය මුනිේන්ද්‍ර ඔබ අපගේ එකම උත්තම ගුරු දේවයන් වහන්සේ සාදු සාදු තිංගී උත්තමයන් වහන්සේගේ බුද්ධ ශාසනය මුල් කරගෙන තමයි පින්වත්නි මේ ඉවසීම ගැන අපි දේශනා කරන්න කටයුතු කරන්නට ඕනි විශේෂයෙන්ම ඉවසීම ඉවසීම කියන කාරණය එහෙම නැත්නම් ශාන්තිය කියන කාරණය බෞද්ධයන්ට පමණක් නෙවෙයි අබෞද්ධයන් පවා ඒ ශක්ති ප්‍රමාණයෙන් දිනු කර ගන්නවා විශේෂයෙන් අපේ ජීවිතයේ අපට සාමාන්‍යයෙන් කටයුතු කරගෙන යනකොට නොඑක් නොඑක් විදිහෙ නොඉවසන අරමුණු එන්නට පුළුවන් නොයි අපේ ජීවිතයේ අපිට ඉවස ගන්න බැරි වෙන බොහොම දරුණු අරමුණු එන්නට පුළුවන් එවැනි අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ගැනම හිතලා තමයි උන්වහන්සේ වදාළ මේ උතුම් කාරණා ගැන සිහි කරලා තමයි පින්වත්නි අපේ හිත හදාගන්න තියෙන්නේ වෙන කිසිම කාරණයක් අපට හිතනම් ප්‍රධාන වෙන්නේ නැහැ හිත හදාගන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්චි ස්වාමින් වහන්සේලා විශේෂයෙන්ම උන්වහන්සේලාගේ ප්‍රෞජ්ජා ජීවිතය ගත කරගෙන යද්දී නොඑක් විදිහේ දුක් කරදරවලට උන්වහන්සේලා ගොදුරු වෙනවා. දැන් දේශනා පාඨය සඳහන් වෙන්නේ කතංච භික්ඛවේ භික්ඛු කන්තා හෝති ඉද භික්ඛවේ භික්ඛු කමෝ හෝති සීතස්ස උන්නස්ස ජිගච්ඡාය පිපාසාය දංස මකස වාතා තබ සිරින් සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචනපතානං උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසන ජාතිකෝති ඒවං කෝ භික්ඛවේ භික්ඛෝ කන්තා හෝති මේ
ඉවසීම ඇති කර ගන්නට ඕනේ අවස්ථාවක්. කතංච භික්කවේ භික්කෝ කන්තා හෝති. එමෙහි තථාගතයන් වහන්සේගේ ශාසනයේ කොහොමද ඉවසන්ට ඒ අරමුණු පැමිණියාම කටයුතු කළ යුතුවන්නේ? इध भिक्खवे भिक्खु कमो होति सीतस उन्नस जिगच्छाय पिपासाय अनादिवसे नोयेक विधि अधिक सीत अधिक उष्णय आदि अरमुन एनवा पिन्वाग्नि बाहिर वसे अधिक सीतल काल तीयनो अधिक उष्ण काल तीयनो कालगुणिक देशगुणिक विपर्यासया එවැනි අවස්ථාවලදී මොනතරම් අධික සීතලක් සිසිලසක් ශරීරය දරා ගන්නට අපහසුකමක් පැමිණියත් ඉවසීම ඇති කරගෙන ඒ සඳහා උපක්‍රම යොදාගෙන හිත පෙළා ගන්නේ නැතුව කටයුතු කරන්න භික්ෂුව දක්ෂයි දක්ෂ විය යුතු වෙනවා ඉතින් ඒ වගේ සීතල නිසා මොනම ආකාරයකින්වත් හිත විපර්යාසයට පත් කරගන්නේ නැහැ. රාග දේශ මෝහ කියලා කියන කරුණු වලින් හිත පෙරලෙන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අධික සීතල පැමිණියන් පස්සේ ද්වේෂ මූලික සිත් හට ගන්නට පුළුවන්. දැන් ඉවස ගන්න බැරි කම වුණාම. අධික උෂ්ණයත් එහෙමයි පින්වත්නි. ඉතින් අන්නේ එවැනි අවස්ථාවන්හිදී විශේෂයෙන්ම බුදු පසී බුදු මහරහත් යන තුන්තරා බෝධියකින් යම් බෝධියකට පත්වීමේ අපේක්ෂාවෙන් පිරිසිදු වචී කර්ම කාය කර්ම මනෝ කර්ම පවත්වමින් ඉවසීමයි මෙතන ශාන්තිය කියලා කියන්නේ. එහෙම නැතුව නොඑක් නොඑක් හේතු නිසා සමහරක් දෙනෙක් ඉවසනෝ ධර්මයෙන් පිට සමහර දෙනා අනුවන කමෙහිඳ ඉවසනාය ඉන්නෝ दुबल काम हिंदी वसना इन्नो रागे निसा वसना इन्नो समार क्लावट कुह काम निसा ती वसना इन्नो एवागी मिल मुदाल दान दहाने धनतुरुतानांत रांग एव विनुन ती वसना इन्नो मनदुका मुनापासु तावयाक पेमिन्यात काम नेत मत मे जाति मे दे लेबेन वनेद किल इवसनायात इन्नो ए इवसी मन्नी मे එහෙමනම් පාරමිතා කරන කතාවේදී විශේෂයෙන්ම බෝධිත්‍රයෙන් යම් බෝධියකට පත්වීමේ අදහසින් උපාය දැනගෙන ඒ කියන්නේ අකුසල් උපදින්නේ නැතිව ක්‍රියා කරන උපාය තමයි මේ අලෝභ ද්වේෂ අමෝහිතකින් යුක්තව කටයුතු කරමින් ඉවසීමෙන් වාසය කිරීම ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව චර්යාපිටක අටුවාවෙහි අටුවාචාර්යින් වහන්සේලා මේ විවරණ සහිත විස්තර සහිතව සඳහන් කළා කොහොමද කරුණාවෙන් ඒ වගේම මෛත්‍රී සහගත චේතනාවෙන් යුක්තව නුවණින් බැසගත් සිතකින් තමන් වහන්සේලා නොඑක් විදිහ අපරාධ ඉවසන්නේ වේනම් කියන්නේ අද්වේෂ හිතකින් මෛත්‍රී සහගත සිතකින් යම්තරා බෝධියකට පත්වීමේ අදහසින් ඉවසනවා වේ නම් ආං ඒ ඉවසීම පාරමිතා ගණේට පත්වෙනවා ඉවසීම බුද්ධාදී උත්තමයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරන ඉවසීමක් කේ ශාන්ති ගුණයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඒ නිසා පින්වත්නි සීතල උණුසුම ආදීමේ නොයෙක් අපහසුකම් ඉවසමින් තමන් බලාපොරොත්තු වන අභිමතාර්ථය වූ පරම නිෂ්ඨාව සඳහාම ඉවසන්ට පුරුදු වෙන්න ඕනේ. සාපිපාසා දුම්මිනි තියෙන්න පුළුවන් ඉවසන්ට වෙනවා. දංශ මග්ගස වාතාතප සිරින්සපාදී වශයෙන් දක්වන ඔය මැසි මදුරු සර්පාදී ඒ පීඩාවන් ඉවසන්ට වෙනවා. අවු වැසිසුලං ආදී වූවා ශාරීරිකානං වේදනානං දුක්ඛානං නොයෙක් ශාරීරික කායික අසනීපකම් අපහසුකම් වේදනා කටුක වේදනා ඇති වෙනවා
ඉවසන්ට වෙනවා. ඒ වගේම නොයෙක් විදිහේ අපි බලාපොරොත්තු නොවන වචනපතානම් නොයෙක් විදිහේ අකමැති අප්‍රිය අමනාප හිත රිදවන හිත පෙළන තලන විදිහේ වචන අපට අහන්න වෙන්න පුළුවන්. අපි ඇසුරු කරන අසල්වාසීන්ගෙන් අපි ඒ කමනාපයත්තන්ගෙන් ඒ සියල්ල අපට ඉවසන්නට වෙනවා. එතකොට ආන්ගේ ඉවසීම අපි ඇති කර ගන්න ඕනේ කොහොමද අපි බලාපොරොත්තු වෙන නිවීම දක්වා හිත වැඩෙන ආකාරයෙන් වෙන කිසිවක් නිසා නෙවෙයි. දැන් ඔය අපි අහලා තියෙනවා මේ සීත උෂ්ණාදිය ගැන අධිකතර සීතල කාලවල උෂ්ණ කාලවල අපේ ස්වාමින් වහන්සේලා අතීතේ බොහෝම ඉවසිලිවන්ත උත්හාන වීරියෙන් උන් වහන්සේලා කටයුතු කළා. දැන් ලෝමසනාග තෙරුන් වහන්සේ උන්වහන්සේ අධික හිම වැටෙන සීතල කාලෙදී එලිමහනි උන්වහන්සේ බණ භාවනාවල යෙදුනේ. සෑගිරි පියංග ගුහාවේ වැඩි හිටියේ ඉමාහිමියන් වහන්සේ අධික සීතල කාලෙත් එලිමහනිම බණ භාවනාවල යෙදුණා. බහුන් වැඩුවා. ඒ වෙලාවට ලෝකාන්තරික නරකය අධික සීතලයිනේ. ලෝකාන්තරික නරකය ලෝකාන්තරික නරකයේ සීතලට තරම් මේ සීතල එච්චර වැඩි නෑ කියලා ඒ ලෝකාන්තරික නරකයේ සීතල අරමුණු කරගෙන මේ සීතල ඉවස දරාගෙන භාවනා කළා. සමහර දවසට ඉලිමහනේ අධිකතර රස්නේ දහඩිය වැగిරෙනවා. නමුත් උන්වහන්සේ කමටහන් වැඩුවා අවීචි මහනිරේ මීටත් වැඩිය උණුසුම් වැඩි ගිනිදැල් අතර දැවෙනවා පිච්චෙනවා ඊට වඩා බොහෝම රස්නේ ඕස්නේ අඩුයි කියලා උන්වහන්සේ හිත එකලා කරගෙන භාවනා ධර්මවල බලන්න පින්වත්නි සීතල උණුසුම බාධාවක් නැකටගෙන උන්වහන්සේගේ මහණකම පැවිද්ද සම්පූර්ණ කරගත්ත හැටි ඒක තමයි මේ තරමට අපි තේරුම් අරගන්න ඕනි ඉවසීම ගැන මේ මේ ආකාරයෙන් ඊ ඊ අවස්ථාවන්හිදී ඉවසීම ඇති කර ගන්නට ඕනි. මොන විදිහේ අරමුණු මතුවලා එයිද කියලා අපි කියන්න බෑනේ. හැම වෙලාවෙම එකම අරමුණු නෙවෙයිනේ. දැන් හිතමු එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හොඳින් භාවනා වඩනවා සිල් රකින්නවා ලෝකචරියාවේ ධර්මචරියාවේ එදෙන දොහම කටයුතු කරන් යනකොට සමහර වෙලාවට උන්වහන්සේ කරන ඒ නිවැරදි පිරිසිදු කටයුතු සමහර ඇතැම් අයට ඒක අමනාපයක් ඇති කරගන්නත් කරුණක් වෙන්න පුළුවන් අධාර්මික පක්ෂයට. ඒ ඇතු නින්දා කරනවා අපහාස කරනවනේ. ඒ වගේ දේවල් තියෙනවා ලෝකේ. ඒකත එක් අවස්ථාවක වි ස්වාමීන් වහන්සේ නම මතක් කළා. අනේ ස්වාමීන් වහන්සේ මට නම් බලනම් කියන්නේ යන්නේ නැහැ මේ නාලිකාවල මේ විදිහේ නිවැරදි පිරිසිදු ධර්මය නිවැරදිව කියනකොටත් කැමති නැහැ. මිසදුටු අදහස් වලට කැමති මාධ්‍ය සමහර ඇතැම්. ඒ නිසා ධර්මය කියන්නේ නැහැ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් මම මතක් කළේ එහෙම නෙමෙයි. ආලෝකෙහි වටිනාකම ඇති වෙන්නේ අඳුර තිබුණොත් පමණයි. අඳුර නැත්නම් ආලෝකයට වටිනාකමක් නැහැ. එහෙනම් ආලෝකය උදා වීමෙන් අපි ප්‍රබෝධමත් වෙන්නේ රාත්‍රියේ අඳුර තිබුණු නිසායි. එහෙනම් අපි දැනගන්න ඕනේ අපි ධාර්මික මාර්ගයේ උත්හාන වීරියෙන් ගමන් කරනකොට අර අපි අකමැති අප්‍රිය අමනාප අරමුණු අපට එනවා. නොඑක් සත්වයන්ගේ නොඑක් විදිහේ අදහස් උදහස් තියෙන ඔයත්තන්ගේ සාංශාරික ගති පුරුදු එක්කලා සහ ඇසුර එක්කලා හැදෑරීමක් ඒ ප්‍රමාණි හැටියට. ඉතින් මේ වෙලාවට අපි ඕම් කෙරින් කරුණාව ඇති කරගෙන අපේ නිවරදි පිරිසිදු සුද්ධ වූ ගමන යන්ට අපි තදින් අදිෂ්ඨානයක් කර ගන්නවා විනා අධෛර්යමත් වෙන්න නරකයි. බැඳි වැඩියෙන් ධර්මය කියනවා කියන අදහස ඇති කර ගන්න ඕනේ. මේ බොහොම බාධයි හිරිහැරයි කරදරයි කියලා එහෙම බෑ. උත්හාන වීරිය ඇතිව කටයුතු කරන්න ඕනේ. ඉවසීම ඇති වෙන්නේ උත්සාහයත් එක්ක.
ඉවසීම බලවත් වෙන්නේ අදිෂ්ඨානයත් එක්කලා. ඒ නිසායි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඉතින් ධර්ම දේශනාවන් කෙරුණා. ඉතින් අපි මේ මතක් කරන්නේ ওই නොඑක් නොඑක් අවස්ථාවන් වල කෙලෙස් සහිත සත්වයන් එක්ක අපි හැසිරෙනකොට ඇසුරු කරනකොට ඒ විදිහේ නොඑක් අවුල් වියවුල් වලට පත් වෙන්න පුළුවන්. නමුත් අපේ හිත විලා තලා ගන්නේ නැතිව වාසය කරන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපිට බොහොම සැනසීමෙන් මේ කටයුතු වල යෙදিলা අපේ හිත සකස් කරගෙන අපේ ගමන සාර්ථක කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉවසීමක් නැති වෙලා ද්වේෂය හට අරගෙන අකුසල් උපදවගෙන අපිත් බොහෝසෙන් අපාගාමී තැනට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසායි දක්ෂයෙක් වීමයි වැදගත් වෙන්නේ. ඒ වගේම නොඑක් විදිහේ පින්වත්නි කායික රෝගාබාධ අසනීපකම් අපේ ශරීරයට එමටයි. එවැනි රෝගාබාධ අසනීපකම් පැමිණිය හැම පස්සේ බණන් දහමත් තබා එක පැත්තකට ඇලවෙන්නවත් නිදා ගන්නවත් බැරි වෙන්න පුළුවන්. නමුත් අපි හිත ලෙඩ කරගන්න නරකයි. කය කොහොමත් ලෙඩ වෙනවා. ඒක ඒකාන්තයි මේ කය ලෙඩ රෝග ලෙඩ දුක් හැදෙන්න ආකාරයක් වගේ කියනවා. ගොදුරු බිමක් ලෝ. එනිසා මේ කය ගැන තියෙන සංඥාව අතහැරලා ඒ අනිත්‍ය දුකනාත්ම ස්වභාවයෙන් බලලා මෛත්‍රියෙන් ඉවසීමෙන් හිත සකස් කරගෙන තමන්ගේ සසර දුක් නිමා කර ගන්නට දක්ෂ වෙන්න ඕනි. අවශ්‍ය කටයුතු වල යෙදෙන්න ඕනි. ඉවසීම ලෙඩ දුක් නිසා ලෙඩ දුක් හැදුනම ගොඩක් දෙනෙක් මානසිකව තමයි මුලින්ම ඇදගෙන වැටෙන්නේ. ඉතින් අපි ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පින්වත්නි ඕනෑතරම් ඉවසීමෙන් ශාරීරික කායික මානසික දුක් පීඩා ඉවසගෙන ජීවිතාර්ථය දුටු අය ඕන තරම් ගිහි පැවිදි උතුමන් අතර ඉන්නෝ. දැන් මේ පින්නතුන්ලා අහලා ඇති අපි රටේ තාම වටිනා උතුම් අරිහන්ත භූමියක් තමයි ඔය සිතුල්පව් මහවිහෙර. ඒ සිතුල්පව් මහවිහෙරේ තරා යෝගාවචර සාමින් වහන්සේ නමක් උන්වහන්සේ බොහෝම බණ භාවනා යෝගීව වැඩවාසය කළේ. ඒ ස්වාමීන් වහන්සේට වායෝ ධාතු උත්සන්න වීම නිසා උදරාබාධයක් ඇති වුණා. කුසේ වාතය පිරිලා ඉවසගත නොහැකිහින් තරමටම උන් වහන්සේ අපහසුවට වේදනාවට කටුක බවට කටුක වේදනාවක් ශාරීරික වේදනාවක් ඇති වුණා. ඉතින් ඒ අතවැසි ස්වාමීන් වහන්සේ නමකට මතක් කළා. ඒ වෙලාවේදී උන්වහන්සේත් යෝගී ස්වාමීන් වහන්සේ නමක්. ඒ වෙලාවේදී උන්වහන්සේගේ උපදේශය ලැබෙන පැවුද්දෝ ඉවසන ස්වභාව කොට ඇත්තෝ ඉතිරි උන්වහන්සේට මතක් කළා. පැවිද්දෝ කියලා කියන්නේ ඉවසන අය කිව්වා. ඒ වෙලාවේදී උන්වහන්සේ එහෙමයි කියලා උත්තර දුන්නා. ඉතින් පොළවේ වැතිරිගෙන ඉවසන්න පටන් ගත්තා. උන් වහන්සේ හුදුවට විදසුන් වඩන ස්වාමීන් වහන්සේ නමක්. ශරීරයේ එහා මෙහා අත පෙරලමින් ඉවසමින් බොහොම වේදනාවෙන් උන්වහන්සේ සිත අරමුණු කරගෙන විදර්ශනා අරමුණෙන් වාසය කළා. ඉවසීමෙන් කොයිතරම් ඉවසුවද කියතොත් පින්වත්නි උදරය පපුව දක්වා පැලිලා බඩවැල් එළියට පැමිණිය. බලන්න ඒ මොහොතේදීම ඒ වේදනානුපස්සනා සතිපට්ඨානය වඩලා වේදනානුපස්සනා සතිපට්ඨානයේ විදර්ශනාවට නංවල එචනෙහිම උන් වහන්සේ සංකලෙස් නසා අරිහත්වයෙන් අමහමහා නිවන් අවබෝධ කළා. අරිහත්වයට පත්වීමත් ඒ උත්තමයන් වහන්සේගේ පිරිනිවීමත් එකවරම සිද්ධ වුණා. බලන්න මොනතරම් ඉවසීමෙන් තමන් වහන්සේගේ ගමන ගියාද. බාගදා උන්වහන්සේ එදා ප්‍රතඥව අපවත් වෙන්න තිබුණා. මොකද අසනීපකම් කියන ඒවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාදී කාටත් ඔබ අප හැමදෙනාටම උරුම ධර්ම ස්වභාවයක්. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන මේ සුද්ධාෂ්ටකයෙන් නෙමේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ මුතුමැණික් ආදීන් නෙවෙයිනේ. ඉදෙනිසා මේ ශරීරයට නොයෙක් විදිහේ බෝවන රෝගාදී පටන් නොයෙක් විදිහේ ශාරීරික ආබාධ අසනීපකම්
නිරන්තරයෙන්ම වැළඳෙනවා. ඒ සඳහා සුදුසුයි. එනිසා රෝගිය ගැන හිතා ප්‍රමාද වීමට වඩා සියලු රෝගයන් කායික මානසික රෝගයන් ඉක්මවනු ලබන උතුම් නිර්වාණ සුවයට පත්වීම සඳහා පරම නිස්ඨාව උතුම්ම සුවපත් වීම සසර නැවත හට ගැනීම නැති කරලීමේ මහා ව්‍යායාමයේ දෙන්ට අප්‍රමාදී මහවැයට පත්වෙමින් ආං අර කියපු සියලු දුක් වේදනා කායික මානසික දුක් ඉවසීම තමයි මෙතනදී ශාන්තිය ශාන්තිය කියලා හඳුන්වන්නේ පින්වත්නි. ඉතින් ලෞතර තථාගත සරුවඤ්ඤ අපේ බුදුරජාන් වහන්සේගේ ඊමේ ශාසනය තුල පින්වත්නි අපට මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාව උළුවන්තරං ප්‍රායෝගිකව ජීවිතේ පුරුදු කරගන්න ඕනේ. ඉවසීම පුරුදු වුණාම ලකෝ සැනසීමක් තමන්ගේ චිතසංතානයේ හටගන්නවා. මෙලව ආනිසංස පරලොව ආනිසංස සසලදි විපාක බොහෝම වටිනා විපාක ලබන්න පුළුවන්. එහෙමනම් ඉවසීම ඇති කර ගැනීම සඳහා උපක්‍රමශීලී වෙන්න ඕනේ. ගිහි පැවිදි අපි කවුරුත් දැන් ස්වාමින් වහන්සේලා දෙස බැලුවම ආචාර්යයන් වහන්සේලා ගෝලයන් වහන්සේලා අතර ගැටුම් ඇති වෙනවා. ගුරුවරු ශිෂ්‍යෝ අතර ඇති වෙනවා. ස්වාමි භාර්යාවන් අතර ඇති වෙනවා. නේ? ඒ වගේම දූ දරු මව්පියන් අතර ඇති වෙන්න පුළුවන්. සේව්‍ය සේවකයන් අතර. ඔහොම ගියහම ගිහි පැවිදි නොයෙක් නොයෙක් ආකාරයෙන් නොයෙක් කාමතාදී අරමුණු අයෝනිසෝ මානසිකාරයෙන් උද්ග්‍රහණය කර ගැනීම නිසා අපිට ඉවසීම නැති වෙලා ඉවසීමක් තියෙනවද කියලාවත් මතක නැති වෙන්න පුළුවන්. යන්නේ මේ අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ අනුදැන දේශනා කළේ ඉවසීමේ ආනිසංසයත් ඉවසීමේ ආදීනවයත් සිහි කරන්න ඕනේ. එහෙනම් ඉවසීම දියුණු වෙනවා කියන්නේ මෛත්‍රී චිත්තේ වැඩෙනවා කියන එක. මෛත්‍රී චිත්තේ වැඩෙන්න නම් මෛත්‍රියේ ආනිසංස දැනගන්න ඕනේ. සුඛං සුපති සුඛං පටිපුච්ඡදින පාපකං සුපිනම් පස්සති ආදී වශයෙන් ආනිසංස 11ක් වෙන්නලා තියෙනවා මිත්තානිසංස සූත්‍රයේදී. සුවසේ නින්ද යනවා සුවසේ අවදි වෙනවා න පාපකං සුපිනම් පස්සති නරක නපුරු භය බිය ඇතිවෙන සිහින දක්ින්නේ නැහැ. දෙවියන්ට මිනිසයන්ට අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප වෙනවා. ඒ දෙවි මිනිසුන් මිනිසයන් ආරක්ෂා කරනවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති අවියෙන් ආයුධයෙන් නොයෙක් විදිහේ විපත් වලින් ආරක්ෂා වෙනවා. නොයෙක් නොයෙක් ආදී කරදර වලින් තමන්ව පරික්ෂන් වෙනවා. බලන්න කොච්චර වටිනවද. එපමණක් නෙවෙයි තමා භාවනාවට වාඩි වුණහම පස්සේ තුවටන් චිත්තං සමාධියති බොහෝම ඉක්මනින් හිත සමාධිමත් වෙන සමාධිගත වෙනවා. මේ මෛත්‍රී වැඩිමේ ආනිසංසය පින්වත්නි මෙලව. එවැගේම මේ ජීවිතේ බොහෝම මානසික සුවයෙන් වාසය කරලා උන්වහන්සේ ඒ පැවිද්දා වෙන්නට පුළුවන් පැවිදි උතුමා හරි ගිහි තැනැත්තා හරි ධානලාභී අර්පණා සමාධියක් උපදවන්ති වුණනම් නොපිරිහෙලා ඒ ධාන උපදවාගත් යෝගී ජීවිතය ගත කරපු තැනැත්තා කලුරිය කරලා බ්‍රහ්ම ලෝකවල උපත ලබනෝ ඒ ධානයට අදාළ. ඉතින් බලන්න පින්වත්නි මෙලව 10යි පරලොව 1 ආනිසංස 11ක් ලැබෙන ඒකා දසානිසංස. මේ ආනිසංස ලබන්නේ මෛත්‍රී වඩන ඉවසන කෙනයි. එනිසා අපි ඒ ඉවසීම ඥානවන්තව කළ යුතුව පවතිනෝ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් සීතලෙන් මැසිමදුරුවන්ගෙන් සාපිපාසා ආදීන් එවගේම ශාරීරික කායික ලෙඩ දුක් වේදනා පීඩා ඔය ආදී සියල්ල මට පමණක් නෙවෙයි මේ ලෝකයේ පහළ වූ බුදුපසේ බුදු මහරහත් උත්තමයන්ටත් මෙන්න මේ විදිහේ ධර්මතාවලට ගොදුරු වෙන්න මුහුණ දෙන්න වෙනවා වුණා.
එනිසා මා වැන්නවුන් කෙරින් කවර කතාවක්ද මටත් ඒ එසේමය තමයි. එම නිසා වැස්සට දොස් දෙන්නේ නෑ අවුවට රස්නෙට දොස් දෙන්නේ නෑ. ලෙඩ දුක් වේදනා පීඩාවන්ට දොස් දෙන්නේ නෑ. ඒකෙන් දොස් දෙන්නේ නෑ කියන්නේ ඒවට ගැටින්න යන්නේ නෑ. දෝෂමුඛයෙන් තරහින් මුහුණ දෙන්න යන්නේ නෑ. නේද? සමහර වෙලාවට දානමාන ආදී ප්‍රත්‍ය බොහොම අඩු භික්ෂුන් වහන්සේලා ඉන්නෝ. ඒ වෙලාවට අනේ මට ඒ තරම් හිටිය දානයක්වත් ගිලම්පසයක්වත් ලැබෙන්නේ නැහැ හොඳ කුටියකුත් ලැබුණේ නැහැ බොහොම දුකසෙ ඉන්නේ කියලා දායකවරුන් කිරින් තරහයි තැති කරගන්න බෑ අපිට. ඉතින් අපට ලැබෙන්නේ අපි කරගත්ත හැටියට තමයි. බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව නිසා ඒ මහා පුණ්‍ය ලාභය නිසා අපිට බුදු පියාණන් වහන්සේගේ පිහිටෙන් චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස ටික හම්බ වෙනවා. ඉතින් යම් හේකින් අපේ කර්ම විපාක ඉදිරිපත් වුනොත්ින් අපට ලැබෙන ටිකත් අඩු වෙලා යන්න පුළුවන්. අර ලෝසක ස්වාමින් වහන්සේගේ ජීවිතේ වගේ පිරිනුවම් පානකම්ම කුස පිරින්න කවර කවම දාවකවත් දානයක් වන්දනා නැලුනේ. අතීතයේ කරපු අකුසල් කර්මවල විපාක සත්‍යනේ. ඉතින් බලන්න ඒ වාගේ කම්මස්සකාමී සත්වයා කර්මයේ සකීය කරගෙන පැමිණි පිරිසක් එවනිසා ඒ කර්මයේ සකීය කරගෙන පැමිණි අපට කර්ම විපාක සත්‍ය ඉදිරිපත් වෙනවා. ඉතින් විපාක විඳින්න තියනවා නම් ඒ විපාක විඳින්නටත් වෙනවා. ඉතින් අඩු වැඩි කරගන්නත් පුළුවනි. අපි ඒව නුවණින් ඒ ධර්ම පිළිබඳව මෙනෙහි කර වාසය කරන්න ඕනි. එතකොට අපිට යම්කිසි සැනසීමක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවාමයි. එනිසා පින්වත්නි ඔය කකචූපම සූත්‍ර දේශනාවෙදි ඉවසීම ගැන කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ? ඉතාම වටින විදිහට උන්වහන්සේ පෙන්වලා දුන්නා. මහණෙනි යම්කිසි සොරෙක් වෙන්න පුළුවන් පවිතු මිනිස්සෙක් හරස් කියතක් අරගෙන ශරීරේ හරස් අතට ඉරනවා කපනවා. අන්නේ වෙලාවෙදි යම් කෙනෙක් ඒ පුරුෂයා කෙරෙන් තරහසිතක් ඇති කරගන්නේද ඒ තරහසිත ඇති කරගන්න කෙනා මාගේ අනුශාසනාව කරන්නේ නැහැ. කකච උපමා කියතකට උපමා කළා දේශය. දෙපැත්තට ඇදි ඇදි කැපි කැපි යනවා. ආන් ඒ වෙලාවේදී ඉවසන්ට ඉවසන්ට කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන දේශනා කළා. ඒ නිසා පින්වත්නි ලෞතුරා තථාගත සරුවඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තනිකරම ඉවසන ශාසනයක්. ඒකනේ ස්වාමීන් වහන්සේලා නිතරම ඇතැම් ඇත්ත දොස් කියනවා, නිඳා කරනවා, අපහාසයන් කරනවා. ඉතින් ඔක්කොම ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ඉවසන්න බැරි නම් පැවිදි වෙලා පළක් නැහැ. ගිහි ඇත්ත නිතරම රාග දේශ මොහ මාන්‍යාදීන් ඇවිස්සලා ගිනිගෙන ඉන්නේ. ඒ ඇත්ත අපි වෙත පැමිණියාම අපි ඊට වැඩි ඇවිස්සලා ගිනි අරගෙන වුණොත් වැඩක් වෙන්නේ නැහැ. ප්‍රයෝජනයක් අපි ඉවසන්න ඕනේ. ඉවසලා ඉවසලා අන්තිමටත් ඉවසන්න ඕනේ. එතකොට අපිට ඉවසීම ඉවසීම ශාන්ති පාරමිතාව බවට පත් වෙනවා කියන එක ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළා. හැබැයි ඥානවන්තව නුවණින් ඉවසන්න ඕනේ. අර මා ඉස්සල්ල මතක් කළා වගේ අනුවණ කමින් රාගයෙන් ආදී නොයෙක් භයෙන් බියෙන් එහෙම නෙවෙයි නුවණින්. එමනම් අපි ඒ ඉවසීමේ ආනිසංස මෛත්‍රී ආනිසංස ටිකක් අහගත්තා. ඒ අනුව ද්වේෂයේ විපාක සසරදී ද්වේෂ කරන අය නිරේම උපත ලබනවා. මරණින් මත්තේ නිරේ උපදිනවා. ද්වේෂයෙන් තරහෙන් පලිගැනීමෙන් නොඉවසීමෙන් ජීවත් වෙච්ච අය. ඊළඟට මනුස්ස ආත්ම භාවයකට පත් වුණත් මිනිසත් භාවය ලැබුවත් බොහෝම රෞද්‍ර විදියේ රූපයක් ඇතුව අප්‍රිය අමනාප කවුරුත් ප්‍රිය කරන්නේ නැති රූපයක් ඇතුව උපදිනවා. තද කාලවරණයෙන් යුක්තයි. ඒ කියන්නේ කළු පාටම කියන එක නෙවෙයි. නපුරු පෙනුමක් ඇති අය රෞද්‍රයි. ඇස්කන් නාසාදී විකෘතිව උපදිනවා. ඉතින් ඇහෙන් රවල ගොරවල ඔරවල බලපු අයට එහෙම වෙනවා. මවුද මව්පියන්ට සිල්ලතුන්ට ගුණවතුන්ටනේ ඒ වගේ. ඒ වගේම අධික රෝගීව උපත ලබන්න පුළුවන්. ද්වේෂයෙන් ජීවත් වෙන අය මෛත්‍රියේ ප්‍රතිපක්ෂ ධර්මයේ බලන්න. සසරදී තමා ප්‍රිය කරන්නේ නැහැ. සිල්වත් ගුණවත් උතුමන්ට ප්‍රිය නැහැ. අප්‍රිය අමනාප කෙනෙක් බවට පත් වෙනවා. ඔය විදිහේ පින්වත්නි මෙලව ජීවිතයේ බොහෝම දුකසේ මානසිකව කායිකව දුක් විඳින්න වෙනවා. ද්වේෂයෙන් ඉන්න ඇත්තෝ
පරලොව ඊටත් වැඩි සසරදී බොහෝසෙයින් ඒ ද්වේෂ මූලික සිත් උපදවපු කෙනා උපදවන කෙනා බොහෝ දෙනාගේ ප්‍රතික්ෂිප්ත කෙනෙක් බවට ප්‍රතික්ෂේපිත කෙනෙක් බවට වගේම බොහෝම පහත් නීච කුලවල උපත ලැබලා බොහෝ කටුක දුක් වේදනා වලට ගොදුරු වෙනවා තිරිසන් ලෝකේ උපත ලැබුවත් බොහෝ සත්තුන්ගේ සත්වයන්ගේ තිරිසන් සතුන්ගේ ග්‍රහණයට අසුවන අසරණ සත්වයන් බවට පත් වෙනවා පිහිටක් නැති එවැනි තත්වයන් වලට ගොදුරු වෙමින් බොහෝ දුක් විඳින්න සිද්ධ වෙන ජීවිතයක් ලැබෙන්නේ කුමක් නිසාද නොඉවසීම නිසා සාන්තිය මදිකම නිසා මෛත්‍රිය අඩුකම නිසා එනම් මෛත්‍රී වඩන කෙනා මෙලව බැබලෙනවා පරලොව බැබලෙනවා සසර සුගතිය නිවන කරා පැමිණෙනවා බුදුපසී බුදු මහරහතන් වහන්සේලා ප්‍රශංසා කරනවා එනිසා අපි නිතර නිතර පුළුවන් හැම වෙලාවෙම මෛත්‍රිය ඇති කරගන්න ඕනි කර්මස්ථානයක් වශයෙන්ුත් වඩන්ටෝනි පුළුවන් හැම වෙලාවෙදිමත් අහං අවීරෝ මී අම්බ්‍යා පඤ්ජෝ මී අනීගෝ මී සුඛී අන්තානං පරිහරාමි අහං අවීරෝ මී මම වෛර නොවෙමි මම ක්‍රෝධ නොවෙමි මම ඉරිසියා නොවෙමි මම සුවපත් වෙමි තමන්ට මෛත්‍රී වඩන්ටෝනි මුලින්ම තමන්ට මෛත්‍රී වඩලා තමන්ගේ සුව කැමැති සැප කැමැති හිතක් උපදවා ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි පියවර. මුලින්ම තමන් මම වෛර නැත්තින් වෙම්වා මම තරහා නැත්තින් වෙම්වා මම ඉරිසියා නැත්තින් වෙම්වා මම සුවපත් වෙම්වා මාමින්ම මාගේ ගුරුතුමෝද මාගේ දෙමව්පියෝද මාගේ ඥාති හිතවන්තයෝද මා කෙරෙහි මැදිහත් වූද මා කෙරෙහි අමනාප වූද තරහ සිත් නැතු වෙත්වා වෛර සිත් නැතු වෙත්වා ඉරිසියා සිත් නැතු වෙත්වා සුවපත් සිත් නැතු වෙත්වා මම තරහ නොවේමි මම වෛර නොවේමි මම ඉරිසියා නොවේමි මම සුවපත් වෙමි මාගේ ගුරුතුමෝද මාගේ දෙමව්පියෝද මාගේ දූදරු ඥාතීතවන්තයෝද මාගේ මැදිහත් සන්වයෝද මා කෙරෙහි අමනාප වූද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා ක්‍රෝධ නොවෙත්වා ඉරිසියා නොවෙත්වා සුවපත් වෙත්වා ඔය විදියට මුලින් තමන්ට මෛත්‍රී වඩලා අනුපිළිවෙලින් පුද්ගල වශයෙන් වඩන්න පුළුවන් ඊට පස්සේ උඩු දිසාව ආදී දිසා වශයෙන් වඩන්නත් මෛත්‍රී පතුරවන්න පුළුවන් ඔය හැටියින් පින්වත්නි තමන්ට තියෙන දැනෙන වැටෙන හැටියට මෛත්‍රී වඩලා අවසානයේදී වෛරී සත්වයන්ට මෛත්‍රී වඩනවා එකවරම මෛත්‍රිය වෛරී සත්වයන්ට ඇති කරගන්නේ නැහැ හේතුව අපේ හිත අකමැති අප්‍රිය අමනාප නිසා මෛත්‍රී සිත වැඩෙන්නේ නැහැ. ඒ වගේම තමා ගොඩක් ඇලිලා රාගිකව වෙන්න පුළුවන් ස්වාමියා භාර්යාවට භාර්යාව ස්වාමියාට වෙන්න පුළුවන්. ඒ අය තමන් බිරිඳ ස්වාමියාට මුලින් මෛත්‍රිය වඩන්නේ නැහැ. ස්වාමියා බිරිඳට වඩන්නේ නැහැ. ඇත්තට ටිකක් පහළට ගියන් තමයි පියවරෙන් පියවර ගිහින් මෛත්‍රිය වඩන්නේ. අවසානයේදී තමාගේ නිවසේ ඉන්න අයට ආරාමයේ විහාරයේ ඉන්න ඇත්තන්ට
ගොදුරු ගමේ ඉන්න අයට ඒ වගේම පලාතේ රටේ ලක්දිව් තලයේ දඹදිව් තලයේ මේසක්වල අනන්තසක්වල අවීචේ පටන් භවග්‍රහය දක්වා සිටින සියලුම සත්වයන්ට මෛත්‍රිය වඩන්ට ඕන ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය මිතික් වේලා ශ්‍රවණය කරමින් සද්ධර්ම දේශනාවක් වශයෙන් අද විසිරුවා හරිමින් වසර 95ක් සම්පූර්ණ වන ගුවන් විදුලියේ මහගෙදර ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඉතාමත්ම වාසනාවන්ත මහා පින්කම් රාශියක් සිද්ධ කර ගන්නට යෙදුනා ඒ නිසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවාව ඔස්සේ ධර්ම දේශනා ආරම්භ කරමින් අපවත් වී වදාළ පැලෑණී ශ්‍රී වජිරඥාන මාහිමියන් වහන්සේ ඇතුළු මේ දක්වාම දේශනාවන් සිද්ධ කරලා අපවත් වී වදාළ සියලුම නායක අනුනායක මාහිමියන් වහන්සේලා සියලු මහා සංඝරත්නයටත් මේ ගුවන් විදුලි ආයතනයේ ආධිකර්තෘ භූතය සියලුම සභාපතිතුමන්ලාදී කාර්ය මණ්ඩලයේ සියලුම පින්නතුන්ලාටත් දායක පින්නතුන්ලාටත් අමහා මහ නිවන් සුව පිණිසත් හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගන්නට ඕනි. අද මේ උතුම් ධර්ම දේශනා මය පින්කමේ දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ලාටත් ඒ පින්නතුන්ලා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් අමහා මහ නිවන් සම්පත්ම සැලසේවා. ඒ වගේම වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපති අප හිතවත් සංගීත විශාරද ජගත් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන අධ්‍යක්ෂ ජෙනරාල් තුමන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සෑම දිනාටමත් සිතක් ශාන්තියක් යහපතක් සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් සැනසීම සිද්ධ වේවා කියන අදහස් සිතේ තබාගෙන දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ හම්බන්තොට බෙරගල අරණ්‍ය සේනාසනය, කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ සේනාසනය යන උභය සේනාසන අධිපති කම්මට්ඨානාචාර විචිත්‍ර භානක අතිපූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නිදුක් නිරෝගී භාවය චිරජීවණ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.